ආයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂා නිදමේ ගෙදර. ප්‍රථම නවදහනය රාත්‍රී පුවත් සිරස්තල වෙත. නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරිය අත්සන්තබයි. ගැසට් පත්‍රේ නිකුත් කිරීමට සියල්ල සූදානම්. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 1750 සීමාව ඉක්මවා යයි. දිවිනපුර සිනමා ශාලා ඔක්තෝබර් මාස 31 වනදා දක්වා වසා දැමෙයි. කොළඹ මහනගර සභාවත් ජනතාවට තහනම්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 0.025කට කොරෝනා. නව රැල්ලේ දරුණු තත්ත්වයේ රෝහල් පද්ධතියේ ධාරිතාවය අවම වීමයි. සමාජ ව්‍යාප්තිය කරා පවතින අවධානමත් වැඩි. රජයේ වෛද්‍ය නිලධාරීන් අවධාරණය කරයි. රජරට හංගපු වී රටේ ආර්ථිකය දැඩි අනතුරක ණය දෙන්න කවුරුත් නැහැ ගෙවන්න සල්ලිත් නැහැ හර්ෂ කියයි පෞද්ගලික අංශේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කරයි රාත්‍රී පුවත් වලින් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත නව නිරෝධායන නීතිය අතුරත් විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා ඒ සඳහා අත්සන් තැවීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය විසින් අද දින සිදු කරනු ලැබුවා. මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතින් 19 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. අද පසුරුවේ රෝගීන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගම ගත වූ පැය කිහිපය තුළ වාර්තා වන මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ රෝගීන් සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 1789 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 49 දෙනෙකු පිළිබඳව අද පස්වරු තුන පමණ වන විට වාර්තා වුණා. කොළඹ නගරයේ COVID අවදානම ඉහළ යාමේ සිදුවීම් කිහිපයක්ම ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොළඹ නගර සභාවේ සේවය කළ අයෙකු COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඒ අනුව කොළඹ මහනගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දැමුණු බවයි නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හේතුවෙන් අද දින සිට ඔක්තෝබර් 31 වන දින දක්වා කාලය තුළ කොළඹ මහනගර සභාවෙන් සේවා ලබා ගැනීම සඳහා බාර දිය යුතු සියලුම අයදුම්පත් කොළඹ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුව වෙතින් බාර ගැනීමට කටයුතු යොදා ඇති බව කොළඹ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සියලුම අයදුම්පත් සපිරි පියස කවුළුව වෙතින් බාර ගන්නා බැවින් ප්‍රධාන කාර්යාලයට ඇතුළු වීමෙන් වළකින ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. වරිපණම් බදු ගෙවීම කොළඹ නගරයේ මහජන බැංකු හා ලංකා බැංකු කාර්යාල හරහා සිදු කළ හැකි අතර බදු හා කුලී ගෙවීම සඳහා අන්තර්ජාලය ඔස්සේ www.colombo.mc.gov.lk යන වෙබ් අඩවියට පිවිස වරිපණම් බදු, වෙළඳ බදු, ව්‍යාපාර බදු, පදික කඩ කුලී, පොදු වෙළඳ සැල් කුලී, නිවාස කුලී, කඩ හා සාප්පු කුලී සඳහා ගෙවීම් සිදු කළ හැකියි. කොළඹ 10 TB ජයමහවතේ පිහිටා තිබෙන හැටන් නැෂනල් බැංකු සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ සේවකයා පසුගිය 15 වනදා COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව එම බැංකු පරිශ්‍රයේ සියලු සේවකයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර කොළඹ මැනින් වෙළඳපළේ සේවය කරන සේවකයෙකුගේ බිරිඳකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව එහි වෙළඳ සැල් 23ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර ගාල්ල හබරාදුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු පසුගිය දෙවනදා මැදවච්චිය ප්‍රදේශයට ගොස් නැවත පැමිණීමත් සමග එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 6 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අදාළ පොලිස් නිලධාරියා පසුගියදා මැදවච්චිය පොලිස් නිලධාරියෙකු සමග කටයුතු කර ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ පසුගිය 13 වනදායි.
19 මෙතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගමන්ගත් බස් රථ 6ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ සිට මැදගම බලා දහවනේ වූ ND4890, මාකුඹුර සිට ගාල්ල බලා දහවනේ වූ ND2350, අම්බලන්ගොඩ සිට කඩවත බලා දහවනේ වූ ND549, කොළඹ සිට යාපනය බලා දහවනේ වූ ND65.3, ඇල්පිටිය සිට කොළඹ බලා දහවනේ වූ ND9788, ගාල්ල සිට කඩවත බලා දහවනේ වූ COVID-19 පසුගිය තුන්වනදා දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා සහභාගී වූ මොරටු මුල්ල පදිංචි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව සමග මංගල උත්සවය සඳහා බස් රථයෙන් ගමන්ගත් රාවතාවත්ත විල්ලෝරවත්ත කඩුලාන එගඩු වින හා කොරටවෙල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙන්නේ. තිස්සමහරාම සේනපුර පදිංචි යාල සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ පිළිබඳව තිස්සමහරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ වන විට ඔහුගේ පළමු ආශ්‍රිතයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි. වත්තල හැඳල හන්දියේ බත් පාර්සල් විකිණු වෙළෙන්දෙක්ටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබුණා. මෙම ආසාදිත පුද්ගලයා පසුගිය තුන්වනදා දක්වා හැඳල හන්දියේ බත් පාර්සල් විකුණා තිබෙන අතර ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පාර්සල් මිලදීගත් අය සිටින නම් ආසන්නතම මහජන සෞඛ්‍ය නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. මේ අතර දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනපා ඇති සීලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ වෙළඳසැල් හා ඖෂධ හල් හෙට දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තිබෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කර සිටිනවා. දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි ඔක්තෝබර් මාස 31 වන දින තෙක් සීලුම සිනමා ශාලා తాවකාලිකව වසා දෙමින බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කර සිටිනවා. මේ අතර නව නිරෝධායන නීතිය යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් කටයුතු යොදා තිබෙනවා. රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම වගකීමක් විදිහට රජය සලකන බැවින් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් ලබා දුන් සමහර මාර්ගෝපදේශ නීති බවට පත් කිරීමට රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව පොදු මහජනතාව ගැවසෙන ප්‍රදේශවල මුවාවරණ පැලඳවීම එවගේම සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි කාරණා නීතියක් බවට පත්කරන ගැසට් පත්‍රය අද පළ කිරීමට නියමිතව තිබෙනවා. එහිදී විශේෂයෙන්ම එම නීති කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 6කට සිර දඬුවමකුත් යන කාරණා දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබෙනවා. අද දින මා විසින් අත්සන් කරනු ලැබුණු ඒ ගැසට් පත්‍රයේ තවදුරටත් නොයෙකුත් කාරණා සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම පොදු ස්ථාන එවාගේම ව්‍යාපාරික ස්ථාන එවාගේම සේවා ස්ථාන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු කාරණා නීතියක් බවට මෙම ගැසට් පත්‍රය මගින් පළ කරනවා. එවාගේම සංචරණය සීමා කිරීම නිරෝධායනය ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම ගැසට් පත්‍රය මගින් සිදුවෙනවා. මෙරට ජනගහනයෙන් 0.02.25ක පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවත් පවතින තත්ත්වය පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දැන් රෝගීන් 5000කට වැඩි ගාණක් වාර්තා වෙලා තියෙනවා 1000 මං හිතන 700කට වැඩි ගාණක් මේ අලුත් රෝගී පොකුරත් එක්ක තමයි වාර්තා වෙලා තියෙන්නේ ඒ නිසා අපි වෙන කවරදාටත් වඩා යම් අවදානම් තැනක ඉන්නවා කියන එක සම්බන්ධයෙන් ආයේ කතා දෙකක් නැහැ ඒක දෙගිඩියාවක් නැහැ නමුත් තාමත් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා රටක් විදිහට අපිට මේ අර්බුදේ ජය ගන්න පුළුවන් මට්ටමේ තමයි අපි ඉන්නේ කියලා يعني සමස්ත ජනගහණයෙන් 0.025ක් තමයි රෝගීන් වෙලා තියෙන්නේ ලෝක ජනගහණය බැලුවාම සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු කරනවා අපිට වාර්තා වෙලා තියෙන මිලියන 38 වුණාට ඇත්තම කොවිඩ් රෝගීන් ගාන මිලියන 800ක් විතර වෙනවා කියලා. ඒකයි තාම බැරෑරුම් සංඛ්‍යාවක්. ඒකෙන් කී දෙනෙක් මේ වෙනකොට වෛරස් එක ඇඟේ තියාගෙන ඉන්නවද කියන එකත් එක්කම ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ. අපි තාම අපේ රෝගීන් ටික මැප් කරගෙන නැහැ. සිතියම් ගත කරලා නැහැ. අපිට මේ අඩුම ගාන මේ පොකුර සිතියම් ගත කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. දිස්ත්‍රික්ක 21ක් දක්වා මේක දැන් මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය රැස්වීමේදී අපි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා හිටියා රට ඉදිරියේ යම් යම් දේවල් පැහැදිලි කරන්න කියලා. මොකද මේවා තාක්ෂණිකව තීන්දුව తీරන ගත යුතු දේවල්. ඒතර අපි විශේෂයෙන් වසංගත රෝග විද්‍යාංශයෙන් වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලුවා පරීක්ෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන් තොරතුරු යාවත් කාලීන කරන්න කියලා. ලෙඩු ටික අල්ල ගන්න පුළුවන් වෙන්නේ අපි හරියට පරීක්ෂණ කළොත්නේ මම ඇවිදගෙන ගිහිල්ලා මට PCR එකක් කරන්න කියලා කිව්වට එහෙම කරන්න තරමට PCR අපේ රට ඇතුළේ ඉතුරු වෙලා නැහැ. ඒ හින්දා ඇත්තටම PCR කළ යුත්තේ කාටද කියලා අපි මුලින් තීරණය කරන්න ඕන. අපේ නිර්වචනයක් තියෙන්න ඕන. කේස් ඩෙෆිනිෂන් එකක් තියෙන්න ඕන. ඒ තියෙන එක කාලෙට ගැලපෙන විදිහට යාවත් කාලීන වෙන්න ඕන. දැන් තියෙන දරුණුකම තමයි මේ රැල්ලේ එහෙම නැත්නම් මේ පොකුරේ දවස ගන්න ලෙඩු 100 200 අපිට එකතු වෙන රෝහල් පද්ධතිය. නමුත් ටිකට් කපලා gedare යන්නේ ලෙඩු 15ක් 20ක් වගේ ප්‍රමාණයක්. එහෙනම් මොකද්ද වෙන්නේ දවස ගන්න රෝහල් පද්ධතිය තදබදය එහෙම නැත්නම් ධාරිතාව දවස ගන්න අපිට අර්බුදයකට යනවා. අපිට මේ වෙනකොට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා ඒ තමයි වෙන කවදාටත් වඩා සමාජ ව්‍යාප්තියක් කරා යන්න තියෙන අවධානම වැඩි වෙලා තියෙන මේ මොහොතේදී. තාම සමාජ ව්‍යාප්තියක් වෙලයි කියලා ප්‍රකාශනපත් කරන්න බෑ. වෙනද කවදාටත් වඩා වැඩි අවධානමක් මේ මොහොතේදී මතුවලා තියෙනවා. වෙළඳ කලාප සේවකින් මේබන විට නිරෝධායන ඇදිරි නීතියේ ගොදුරක් බවට පත්ව ඇති බව වෙළඳ කලාප සේවකින්ගේ ජාතික මධ්‍යස්ථානයේ පවසනවා. මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතු බවයි. අද 4 වෙනි දිනය මේ විභාගයේ තවත් දින 18ක් විභාගයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ විභාගයේ පවත්වගෙන යද්දී අවදානමක් තිබෙන බවට මේ ආණ්ඩුවවත් විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන අමාත්‍යාංශවත් සැලකිල්ලට අරන් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. විභාග කොමසාරිස්වරයාගේ පැත්තෙන් නිවේදන දෙකක් නිකුත් කරලා තිබුණා. විභාග මධ්‍යස්ථාන විසබීජ හරණය කිරීම සඳහා දිසාපති ප්‍රාදේශීය ලේකම් පළාත් පාලන ආයතන හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්බන්ධීකරණය කොට මැතිවරණ කාර්ය සඳහා යොදා ගනු ලැබූ ඉතිරි විස බීජ නාශක දියර තොග පැවති නම් ඒවා ලබාගෙන විස බීජ හරණය කිරීම දෙක කියනවා රුපියල් 1000ක් ලබා දීලා තිබෙනවා විභාග ශාලාධිපතිවරයෙකුට විස බීජ නාශක ද්‍රව්‍ය ගන්න. දැන් මේ සැනිටයිස් එකේ මිල රුපියල් 675යි. රුපියල් 1000කින් දවස් 22කට කොහොමද සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න? අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටියා. නැවත ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ දින 18 සෞඛ්‍ය ආරක්ෂිතව අපේ දරුවන්ව රැකගන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන ටික වෙන් කරන්න. වෙළඳ කලාපයේ සේවකයා මේ වෙනකොට දෙවරක් හැම ගහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට එක පැත්තකින් ආණ්ඩුව පොලිස් ඇඳිරි නීතිය සහ නිරෝධායන ඇඳිරි නීතිය දාලා ආණ්ඩුව තමන්ගේ වගකීමෙන් නිදහස් වෙලා කටයුතු කරනවා. ඒ වගකීමෙන් නිදහස් වෙලා කටයුතු කිරීම නිසාම පොලිස් ඇඳිරි නීතිය සහ නිරෝධායන ඇඳිරි නීතිය ගොදුරු බවට එක පැත්තකින් අද මේ වෙළඳ කලාප සේවක සේවිකාවන් පත් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ආයතනයේ පාලනාධිකාරිය විසින් අනුගමනය කරන ලබන ඔවුන්ගේ ඉලක්කයන් සහ ඔවුන්ගේ අරමුණු සපුරාලීම වෙනුවෙන් ඔවුන්ට තමන්ගේ දිවි නොතකා වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. නිසා ආණ්ඩුව දැන් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් වගකීමකින් විරහිතව කටයුතු කරනවා කියන එක ඉතා පැහැදිලි. මේ වෙනකොට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මුළු වෙළඳ කලාප සේවකයන්ගෙන් 1%ක් PCR පරීක්ෂණය කරන්න කියලා. හැබැයි ඒකට අවශ්‍ය කරන පහසුකම්, ඒකට අවශ්‍ය කරන අනිකුත් මැදිහත් වීම නොකර නිකන් චක්‍රලේඛයෙන් විතරක් අග බේර ගන්න බෑ. එනිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ සම්බන්ධ වගකීම ආණ්ඩුව ගන්න. කටුනායක පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය දැම්ම. ඇඳිරි නීතිය දැම්මේ කොරෝනා පැතිරෙන එක නවතර කරන්න නම්. ඒ ඇඳිරි නීතිය සමස්තයටම බලපාන. හැබැයි ආයතන සේවය කරන සේවක සේවිකාවන්ට ඇඳිරි නීතිය පසකලා වැඩ කරන පාරට බහින්න වෙලා තියෙනවා. දේශපාලන බල අරගල වෙනුවට ජනතාවට වහම සහන ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ රටේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ නුපුටා ගැනීම කිහිපයක් මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමු වූ කොරෝනා පුකුර රට පුරා තනතන ව්‍යාප්තව පවතින අතර එම තත්ත්වයේ දිනදා ජන ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල කිරීමට හේතු වී තිබේ. මෙවන විටත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනව ඇති අතර තර්ජිත ප්‍රදේශ කිහිපයක් හුදකලා කොට තිබේ. සහ මුලින්ම රජයේ නොසලකිලිමත් බව හේතු කොටගෙන කොරෝනා දෙවනි රැල්ල ඇති වූ බව සත්‍ය තත්ත්වයයි. එහෙත් මෙම ව්‍යසනය ආරම්භ වූ දා සිටම අප නිරන්තරයෙන් අවධාරණය කළේ කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවයි. කෙසේ වෙතත් මෙම ව්‍යසනය මොහොතේ පවා ආණ්ඩුව සුපුරුදු දේශපාලන සූදුවේහි යෙදමින් සිටින අතර ව්‍යසනයේ පීඩාව අත්විඳින ජනතාව පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. සිය ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ලවා ජනතාවට අවිධිමත් ලෙස රුපියල් 5000ක දීමනාවක් බෙදා දීමට කටයුතු කළ ආණ්ඩුව මෙදා මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල ජනතාවගේ කඩාවැටුණු ජන ජීවිතය දෙස නෑසූ කන්ව සිටීම කනගාටුවට කරුණකි. මැතිවරණ සමයක එක් පිළිවෙතකුත් මැතිවරණ නැති සමයක තවත් පිළිවෙතකුත් අනුගමනය කරන ආණ්ඩුව ජනතාව කෙරෙහි දක්වන ආකල්පය මනාව ඔප්පු කරමින් සිටී. මේ මොහොතේ හුදු බලලෝභය සහ පටු දේශපාලන ඕමනාව පසෙක දමා පීඩාවටපත් ජනතාවට කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සහන සැලසීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වන ලෙස අප ආණ්ඩුවට නැවත නැවතත් බල කර සිටිමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔපුටා ගැනීම අවසන්. ජාත්‍යන්තර සුදු සැරැටි සුරක්ෂා දින 50 වන සමර මුද්‍රය හා විශේෂ සමර කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින නිකුත් කෙරුණා. තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා විසින් ජාත්‍යන්තර සුදු සැරැටි සුරක්ෂා දින 50 වෙනි සමරුම් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමර මුද්දරය සහ විශේෂ සමර කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද දින සිදු වුණා. එහි විශේෂ සමර කවරය සහ සමර මුද්දරය අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිං යන මහත්වරුන්ටද පිළිගැන්වීම සිදු කළා. මේ අතර නවරාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් 40ක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ආධාර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින අරලියගහ මන්දිරයේදී සිදු වුණා. මුදල් ආධාර ප්‍රදානය සංකේතවත් කරමින් කෝවිල් බහරකාර මණ්ඩලවල සභාපතිවරු පැමිණ අග්‍රාමාත්‍යවරයා අතින් මූල්‍ය ආධාර චෙක්පත් ලබා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අභියාචන අධිකරණයට රීට් පෙත්සමක් අද ඉදිරිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා විසින් අභියාචන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කර රිෂාඩ් බදුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි. අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන් වූවන් පිළිබඳ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති යටතේ පවතින ප්‍රතිපදර යොදා ගනිමින් යයි ඔහු පෙන්වා දෙනවා. මෙම අවතැන් වූ ඡන්දදායකින් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට ලංකම බස් රථවලින් රැගෙන යාම සඳහා තමා 2019 වසරේ නොවැම්බර් මස 15 වනදා එවක මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් අනුමැතිය ඉල්ලා සිටි බව පවසන පෙත්සම්කාර බදුදීන් මහතා එවක මුදල් අමාත්‍යවරයා විසින් ඊට අදාළ අනුමැතිය ලබා දුන් බවද පවසනවා. ඒ අනුව අදාළ ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශයෙන් ලද අනුමැතිය මතයයි පවසන රිෂාඩ් බදුදීන් මහතා ඒ අනුව එම ක්‍රියාව තුළ කිසිදු නීති විරෝධී වරදක් උද්ගත වී නොමැති බවයි පෙන්වා දෙන්නේ. ඒ අනුව රචියාර මුදල් සාබද්දී ලෙස පරිහරණය කළේ යයි තමා වෙත චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසනවා. ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඔහු අභියාචන අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට රජයේ කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් එය නීතිපතිවරයා සහ අධිකරණයේ විසින් ගන්නා ලද තීන්දුවක් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මම හිතනවා අද දවසේ
නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉංගිලයින ලේසි නෑ ලංකාවේ. මං හිතන්නේ නෑ. රජයේ කවුරුත් එහෙම අංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. කවුරුත් අංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. අද දවසේ බොහෝ දුරට මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙයි. දේශපාලඥයාටද අනිත් කෙනාටද නෑ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන මතය තමයි राजपक्ष ඒක මේ රිෂාඩ් බදුර්දීන්ද මහින්ද අමරවීරද කියලා වෙනසක් නැහැ. වැරදි කරන අයට දඬුවම් ලබා දීමට රජයේ නිදහස ලබා දීලා තියෙනවා. නමුත් ඔහු වැරද්දක් කළා තියෙනවා කියලා මේ නීතිපතිවරයා දන්නලා තියෙනවා. ඊළඟට අමාත්‍යාංශයේ පිළිබඳව පරීක්ෂණයක් කළා තියෙනවා. ඒ වාර්තා අනුව මේ කටයුත්ත සිද්ධ වෙනවා. අදවන විට රට විශාල ණය උගුලක සිර වී ඇති බවත් ඉදිරි වසරක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 9ක ණය මුදලක් ජාත්‍යන්තරයේ වෙත ගෙවීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. මෝගන් ස්ටැන්ලි කියන ආයෝජන බැංකුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගණන් හදලා පෙන්නනවා ලංකාව විසින් ඔවුන්ගේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ආයෝජකයන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ ජාත්‍යන්තර බැඳුම් කරවල වාරික එකපාර ගෙවන්න තියෙන මේ කල්පිරණ දිනේට කල්පිරණ දින සමහර වෙලාවට අවුරුදු 5කින් කල් දාන්න වෙයි කියනවා අවුරුද්දක කාල පරිච්ඡේදයට ඇමරිකන් ඩොලර් බිලියන 9ක ගෙවීම අපිට කරන්න තියෙනවා දැන් අපි පතුලටම වැටලා ඉන්නේ රටක් හැටියට අපේ ජාතික ආදායම අවුරුද්දේ පොලිය විතර අපිට ණය දී මිනිසුන් කරගන්න දෙයක් නැහැ එහෙම වුණොත් දේශීය ණය කාටද වදින්නේ පහර අර්ථසාධකාර මුදලට සහ බැංකුවලට අර්ථසාධකාර මුදල් තියෙන ඕගොල්ලෝගේ සල්ලි ආණ්ඩුව කිව්වොත් ඩෙට් රීස්ට්‍රක්චරින් එකක් කරන්න ඕනේ රීප්‍රොෆයිල් කරන්න ඕනේ හෙයා කට් එකක් ගන්න ඕනේ කියලා ඒතර කාටද අන්තිමට කරගිලා පහර වදින්නේ ඔබටමයි අපේ ආණ්ඩුවක් මෙලහට තිබ්බනම් මේ ප්‍රශ්නේ මෙතනට යන්නේ නැහැ චීනෙන් බිලියන් භාගයක් දෙනවා කියලා කියනවා ඒක කොහොමද අර බිලියන් 9ක ගැප් එක වහගන්නේ අපි කවදාකවත් මෙහෙම ප්‍රශ්නයකට මූණ දීලා නැහැ සාමාන්‍ය විවහාරයක් කියන්නේ රෝලක් ගහනවා කියලා රෝල් ඕව කරගන්නත් බෑ මේ ණය උගුලේ ශීඝ්‍රයෙන් හිර වෙමින් පවතින අවස්ථාවක් මේ ඔය යථාර්ථය තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ මාස 12 දී ඩොලර් බිලියන 9ක් හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව උද්ගත වෙන්නේ කවරදාකටවත් නොදෙන්න සිද්ධ වෙච්ච මහා අබැද්දියක් ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය 18 වෙනි සංශෝධනය තමයි මේ රටේ යුද්ධය අවසන් කරන්න දවන්ත සංවර්ධනයක් කරන්න පිටුවහල් උනේ ඒ 18 වෙනි සංශෝධනයේ තමයි නැවත අපි බලගන්නවට හදන්නේ 19 යටතේ වෙච්ච දේවල් අපිට අද රූපවාහිනී දිහා බලපුවම හවසට පේනවා 19 තිබුණ ප්‍රතිඵල තමයි ඔය මේකට විරුද්ධව කතා කරන සියලුම පාර්ශවවලට අපි කියනවා නැවත අධ්‍යයනයක් කරලා ප්‍රකාශ කරන්න හොඳයි රජය පුන පුන ප්‍රකාශ කරනවා 20 වෙනි සංශෝධනය 3න් 2කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගන්නවා කියලා. මේම රජයට 150ක් 3න් 2ක් නැහැ. උන්ට 145යි ලැබිලා තියෙන්නේ. අනිත් පක්ෂත් එකතු කරගෙන තමයි මේවා සම්මත කර ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒක අභියෝගයක් වශයෙන් අපි කරනවා සමග ජන බලයේ ගීතයට. පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් පත් වෙච්ච මන්ත්‍රීට 145 දෙනාගේ ඡන්දය හැකිනම් ගන්න. ඒ අභියෝගයක් වශයෙන් සමග ජන බලයේ ගීතයට අපි ඉදිරිපත් කරනවා. විශ්වන සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ නිර්ණය ලැබන අඟහරු අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ ඉදිරිපත් කිරීමෙන් පසු අවශේෂ කාරණා පිළිබඳ පක්ෂයේ මතය පක්ෂයේ මධ්‍යමකාර සභාව තීන්දු කරලා ප්‍රසිද්ධ කරන්න නියමිතයි. අනුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකව වක්‍රීමට බැඳී සිටී කියලා වගන්තියක් තියෙනවා. ඒ නිසා මට මගේ අදහස් මම ඇමති මණ්ඩලී තා දීර්ඝව සහ තදින් දක්වලා තියෙනවා. මට ඒක ප්‍රසිද්ධිය දක්වන්න අනුක්‍රම ව්‍යවස්ථාව අනුව අයිතියක් නැහැ. ඊයේ සතියේ රාමජමරුපුර නිකායේ ස්වාමීන් වහන්සේලා නිවේදනයක් ඉදිරිපත් කරුවා. ඒක පළවෙනි පිටුවේ නිකන් මුද්දරේක සයිස් එකකට දාලා තියෙන්නේ. පොඩියට මෙච්චර විතර. මෙරට පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීම පිළිබඳව සලකා බැලීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙරට පෞද්ගලිකංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීම පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මෙරට සේවා ප්‍රවීණයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබා ගැනීමේ අරමුණින් මෙලෙස පෞද්ගලිකංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමට සලකා බලන බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ.
පෞද්ගලිකංශයේ සේවය කරන සේවකයින්ගේ සේවය කරන කාල සීමාව වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අද සාකච්ඡාවක් පැවැත්වුවා තවදුරටත් එය නීතිගත කිරීමේදී කළ යුතු වෙනත් කාර්යයන් තියෙනවා නම් ඒවා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා ඒවත් ඇතුළත් කිරීමට ඊළඟ සභා වාරයේදී මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමටයි අපි කටයුතු කරන්නේ अनुराधपुर अलिवंगु पेमडुव प्रदेश संगवा तिबू वी किलो लक्ष पहकट अधिक प्रमाण समग एक सेकु अनुराधपुर पारिभो कटित अधिकारी विसिन अतरंगुट गे नति बेनफा लद तोरतुरक मत अनुराधपुर पारिभोगिक कटेतु पिलिबंद अधिकारी विसिन अनुराधपुर अलिवंगु पेमडुव प्रदेश किलोग्राम लक्ष पहकट अधिक वीतोगयक वेटलीबट कटेतु करते बेनफा अनुराधपुर पारिभोगिक कटेतु पिलिबंद अधिकारी मेम वेटलीम सिदुकर अत्ते अनुराधपुर डिस्ट्रिक्ट कार्यालय निलधारिंद समकाय මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ වීතෝගය සංගවාගෙන සිටි සැකකරුවෙකුද නිලධාරීන් සිය අත්අඩංගුවටගෙන තිබෙනවා අදාළ පුද්ගලයා අනුමැතිය ලබා දී ඇති ප්‍රමාණය ඉක්මවා වී තමා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි අප කළ විමසීමකදී පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ. ජසෝර් මහතා සඳහන් කළේ සංගවාදීප කබඩා හතරක් පරික්ෂා කරා අද මේ කබඩාවට තාවා අපි හිතන්නේ ඊයේ අද බලනකොට ලක්ෂ 10ට වඩා මේ සහල් සංගවා තිබුණා ඒක අපි පාරේ පරිභෝග අධිකාරිය බාරයට ගත්තා ඉදිරි දවස්වල අපි උසාවියේ ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා දැන් අතරමැදින්ද මම කියන දේ තමයි වහාම ඒගොල්ලන් කාවේ වීතෝගය තියෙනවා නම් වහාම ඒකේ මෝල් වලට දීලා හෝ වෙළඳපොළට නිකුත් කරලා කාල් විදියටපත් කරලා ඊට පස්සේ ජනතාවට පරිභෝග අධිකාරිය විසින් නිකුත් කරන්න පාර්ලිමේන්තුවට විකුණන ලෙස අපි ඉල්ලීම කරනවා ගව ඝාතනයට එරෙහිව සියත ගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් රතුමස් ගණයට අයත්වන ගවමස් පරිභෝජනය මගින් පිළිකා ඇතිවන බව අප ගව ඝාතනයට එරෙහි අපගේ වැඩසටහන තුලින් ඔබව දිගින් දිගටම දැනුවත් කළා එසේ ඇතිවන පිළිකා සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද අද අවධානය ඒ පිළිබඳවයි ප්‍රොසෙස් රෙඩ් මීට් සකසන ලද ගවමස් රතුමස් පළවෙනි ගණයේ පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බඩවැලේ පිළිකා හැදෙන සංඛ්‍යාව රතුමස් නිසා 118 කින් ඉහළ යනවා කියලා තියෙනවා ඒ කියන්නේ හැම මැරෙන 5 දිනෙකින් එකෙක් රතුමස් පරිභෝජනය කරන අයගෙන් බඩවැලේ පිළිකාවක් හැදිලා මිය යෑමේ හැකියාව තියෙනවා මේ අග්නයාශයේ පිළිකා ඒ කියන්නේ ඔයාලා දන්නවා අග්නයාශය තමයි එන්සයිම ආහාර ජීර්ණ කරන එන්සයිම ටික නිකුත් කරන්නේ. උතර හිතලා බලන්න ඒකේ පිළිකාවක් ඇදිච්චාම මේ එන්සයිම නිකුත් වෙච්චාම ජීවත්ව සිටියදීම මේ ඒ ඉන්ද්‍රිය අවට තියෙන සියලුම ඉන්ද්‍රියන් දිය වෙන්න ගන්නවා. දිය වෙනකොට අධික වේදනාවක් ඇවිල්ලා බඩ අල්ලගෙන මෙහෙම නැවිලා කෑ ගහ ගහ තමයි ඒ අය සාමාන්‍යයෙන් මිය යන්නේ. ඉතින් ඒ පිළිකා වැඩි වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා වැඩි වෙන බව එවේ බඩවේ සදාහන් කරනවා. අනිකුත් බෝනවන රෝග ගත්තාම හෘද රෝග පැහැදිලිවම වැඩි වෙනවා කියනවා. ඒ වගේම හෘද රෝග වැඩි වෙනවා නම් ඔයාලට පැහැදිලි වෙනවා තිය අංශභාග රෝගෙත් වැඩි වෙනවා. ලෝකයේ පුරා ඇමරිකානු කැන්සර් සොසයිටි ඊළඟට කැන්සර් කවුන්සිල් ඕස්ට්‍රේලියාව වැනි ලෝකයේ සියලුම දියුණු රටවල් වල තමන්ගේ රටේ පිළිකා පිළිබඳ තියෙන ජාතික ආයතනය මේ මත ඒ විදිහටම පළ කරලා තියෙනවා. එතකොට අපි මේ රජයෙනුත් ඉල්ලලා සිටින්න අවශ්‍යයි. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් තියෙනවා. එහි නිල වෙබ් අඩවියේ මේ කාරණා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපුටාගෙන පළ කරන්න කියලා පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයත් මෙන්න මාවට පත්වන බව අපි යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුබම සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.